समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। रूपं भिक्खवे अनत्ता रूपं च हिदं भिक्खवे अत्ता अभविष्य नैधं रूपं आबादाय संवत्तेयन्ति इति। श्रद्धावंत पिन्वत्नि टीवी दिदुल බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වූ සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ගාල්ල කොට්ටවගම මාපලගම වෛද්‍ය මධ්‍යස්ථානයේ පදිංචි ඒ සබේ සුන්දර මහත්මා එවාගේම අචල තීක්ෂණ අබේ සුන්දර පුතුණුවන් සහ ආචාර්ය මිනෝලි අපොන්සු ලේලිය ඒ සෑම දෙනාම එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සිද්ධ කළ බලාපොරොත්තු වන්නේ 2020 ජූනි මාසයේ දෙවන දින පරලොව සැපත් වූ විශ්‍රාමලත් හෙද නිලධාරිණී චිත්‍රාමාලිනී ගුණවර්ධන ආදරණීය ස්වාමි දියණියට ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමෙන් භවගමන සපවත් වීක්මන් භවයකදී සසර දුක් කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ උතුම් පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් පරලොව සපත් වූ විශ්‍රාමලත් විදුහල්පති අබේපාල ගුණවර්ධන මහත්මාටත් මෑණියන් වන පාඨශාලාචාරිණී එස්.කේ. පතිරගේ මහත්මනියටත් එන්දෝරි සබේ සුන්දර මහත්මාටත් ඉලේ පෙරමාචි මේන්දරා මහත්මිය ඇතුළු පරලෝක සපස් සීලූම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම මේ පින්කමට නොඑක ආකාරයෙන් උදව්පකාර කළ සෑම දෙනාටම රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සීල ශාන්තිය උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව පින්වත්නි ධර්ම දේශනාවට අපි මාතෘකාව වශයෙන් ගත්තේ සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ සඳහන් වෙන කන්ද සංයුත්තේ සඳහන් වෙන අනත්ත ලක්කන සූත්‍ර දේශනාව. අනත්ත ලක්කන සූත්‍රය කියන්නේ රහතුන් බිහි කළ සූත්‍රයක්. තවත් කියනම නම් බුදුරජාන් වහන්සේගේ දෙවෙනි ධර්ම දේශනාව. පළවෙනි දේශනාව පින්නතුන්ට මතකයි උතුම් දම්සක් පෙවතුම් සූත්‍ර දේශනාව. අසා එදා පස්වග මහණුන් ශ්‍රද්ධාව ශ්‍රද්ධා නැත්නම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක හොඳට දිනු කරගත්තා. නමුත් මේ අනත්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා පින්නතුනි පස්වග මහණුන් ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක දිනු කරගත්තා. එතකොට ශ්‍රද්ධාව කියන එක පින්නතුනි මතක තියාගන්න කොයි වෙලාවෙත් කෙලවර වෙන්න ඕනේ ප්‍රඥාවෙන්. ශ්‍රද්ධාවේ කෙලවර පින්නතුනි ප්‍රඥාවයි. අපි පන්සලකට ගියාට පස්සේ ඇතිවෙන ඒ ආගමික පසුබිම ආගමික සිරියාව ඒක පින්නතුනි ශ්‍රද්ධාව නෙවෙයි. ඒක හොඳ නෑ කියන එක නෙවෙයි. ඉන් ඔබට ගේපකක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ තමයි සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය
සසරින් මිදෙන්න මට හොඳටම ප්‍රමාණවත්ය කියන බව කෙනෙකුට පිළිගන්න පුළුවන් නම් ඒක තමයි පින්නතුනි ශ්‍රද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හඳුරන්ට මතක් කළා ආනන්ද මේ සමහර මිනිස්සු කරන මල් පූජාවන් බාරගන්න මගේ කිසිදු සූදානමක් නැහැ කිව්වා. ඇයි ස්වාමිනී භාගතුන් වහන්සේ ආනන්ද මේ මල් පූජා කරන සමහර මිනිස්සු ළඟ පන්සිල්වත් නැහැ කිව්වා. පන්සිල්වත් නැතුව ආනන්ද මට යමෙක් මහලක් පහනක් පූජා කරනව නම් එහි ආනිසංස නැති බවට අනුශාසනා කරන්න කිව්වා. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් නැතුව කරන ආමිස පූජාවේ පින්නතුනි ප්‍රතිඵල දකින්නට පුළුවන් කමක් නැහැ. ප්‍රතිපත්තිය නම් පංචශීල ප්‍රතිපත්තිය ආදී කොට ඇති අටසිල් දසසිල් ආදී ප්‍රතිපත්තියයි. ඕනෑම කෙනෙකුගේ ජීවිතයක පින්නතුනි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. මොකද ඒ ප්‍රතිපත්තිය දුකක් කරදරයක් ආපු වෙලාවකට සත්‍යක්‍රියාව බවට පරිවර්තනය කරන්න පුළුවන්. සමහර පින්නතුනි ප්‍රතිපත්තියක් හැටියට මස්මාළු කන්නේ. ඒක තමන්ගේ ප්‍රතිපත්තියනේ. ඒ වගේම සමහර පින්නතුනි හොඳට හැම මේ පෙහෙවස් මේ පොයේ දවසටම පෙහෙවස් සමාදන් වෙනවා. අපි හිතමුකෝ අම්ම කෙනෙක්. හැම පොයේටම නැත්තම් පුළුවන් සෑම පොහයකටම අම්ම පෙහෙවස් සමාදන් වෙනවා. පින්නතුනි දරුවා අසනීප වෙනවා. ඒ අම්මට බැරිද පින්නතුනි ඒ ප්‍රතිපත්තිය සත්‍යක්‍රියාව බවට පත් කරන්න පුළුවන්. ඒ කොහොමද? මම පුළුවන් කාලේ ඉඳලා මට පුළුවන් හැම දවසකම හැම පෝයකටම පෙහෙවස් සමාදන් වුණා. ඒ ප්‍රතිපත්තියේ සත්‍යයයි, ඒ ප්‍රතිපත්තියේ සත්‍යානුභව බලයේ මගේ දරුවට ඉක්මන් සුවය ලැබේවා කියලා අන්න ඒ අම්මට පුළුවන් ආශිර්වාද කරන්න. එනම් පින්නතුනි දැන් තේරෙනවද ප්‍රතිපත්තිය තුළ පිහිටා කටයුතු කරන සෑම කෙනෙකුටම එයින් පින්නතුනි ඕනෑ වෙලාවක සත්‍යක්‍රියාවක් පින්නතුනි බවට පරිවර්තනය කරන්න පුළුවන්. එනිසා මේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනා වසා ශ්‍රද්ධායින්දිය දියුණු කරගත්ත වගේම පින්නතුනි අනත්ත ලක්කන සූත්‍ර දේශනාව අහලා ශ්‍රවණය කරලා ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක පින්නතුනි දියුණු කරගත්තා. එතකොට මේ දේශනාවේ සඳහන් වෙනවා භාගතුන් වහන්සේ මතක් කරනවා රූපම් භික්කවේ අනත්තා. රූපම් භික්කවේ අනත්තා රූපං දහිදම් භික්කවේ අත්තා භවිස්ස නයිදං රූපං ආබාදාය සංවත්තය. ඒ කියන්නේ මහණේ මේ රූපය අනාත්මයි. මොකද අනාත්මයි කියන්නේ පින්නතුනි තමන්ට ඕන විදියට පවත්වන්න බෑ කියන එක. ආත්මයි කියලා කියන්නේ තමන්ට ඕන විදියට පවත්වන්න පුළුවන් කියන එක. අත්තා භවිස්ස නයිදං රූපං ආබාදාය සංවත්තය. මේ කියන්නේ මේ රූපේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් ආබාධ පිණිස, ලෙඩවීම පිණිස, ව්‍යාධී පිණිස කවදාවත් පින්නතුනි වැටෙන්නේ නැහැ. මොකද මේක මගේනේ. එතකොට මේ පුජ්‍යලයා ආත්මේ රූපේ වශයෙන් බලනවා, රූපේ ආත්මෙ ලෙසින් ගන්නවා, ආත්මේ රූපේ ඇතයි හිතනවා, රූපේ ආත්මේ ඇතයි හිතනවා. ඒ භාගතුන් වහන්සේ වදාලා බේක ලෙඩ නොවේවා කියලා යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කළාට කවදාවත් ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. මොකද උප්පත්තියත් එක්කම ජාතියත් එක්කම පින්නතුනි ලෙඩවීම, ජරාවටපත් වීම, මරණය කියන ඒ සියලු ධර්මතා පින්නතුනි අපි අරගෙන ආපු ඇත්තෝ. එබැවින් මිදුණු මිදිච්ච ඇත්තෝ නෙවෙයි පින්නතුනි. එනිසායි භාගතුන් වහන්සේ වදාළේ දැන් මේ රූපේට පින්නතුනි අපි හිතමුකෝ දාඩේ දාන එක හරි නැත්නම් මේ රූපේ සෙම තියෙන එක හරි ඒක මහා කරදරයක්නේ. නමුත් කරදරයක් කියලා බෑ පින්නතුනි. මොකද දාඩි දානේ කරදරයක් තමයි. නමුත් ඒක මට හොඳට පවත්වන්න බෑනේ පින්නතුනි. ඒක මට කරදරයක් කියලා මට නවත්වන්න බෑ. මොකද ඒක මට අයිති එකක් නෙවෙයි පින්නතුනි. ඒක මේ රූපේට අයිති එකක්. එතකොට පින්නතුන් දන්නවා මේ රූපේ නැත්තම් මේ කුණු පංචස්කන්ධේ නැවත නැවත සකස් කරන්නේ පින්නතුනි කවුරුන් විසින්ද? අපි විසින්මයි. ඒ කියන්නේ අතීත හේතු වක ඵලයක් තමයි දැන් ලැබිච්ච වර්තමාන පංචස්කන්ධය. දැන් මට මේ තියෙන්නේ මම අතීතයේ හේතු වශයෙන් සකස් කරපු ඒ හේතු සකස් කරපු පින්නතුනි පංචස්කන්ධයක්. ඔයත්තන්ට ඔය තියෙන්නේ ඔයත්තෝ අතීතයේ හේතු වශයෙන් සකස් කරපු පින්නතුනි පංචස්කන්ධයක්. ඒ තමයි ලැබිලා තියෙන දැන් තියෙන ඵලය. එතකොට දැන් මේ ඵලය ලබාගෙන නැවතත් පින්නතුනි අපි සිද්ධ කරන්නේ නැවත ඵලයක් ලබන දෙයක් නම් පින්නතුනි ඒත් පින්නතුනි කරන්නේ මොකද? වර්තමානයේ හේතු සකස් කරන එකනේ.
පින්නතුට මතකයි බුදුරජාන් වහන්සේ බොහොම ලස්සන සූත්‍රයක් දේශනා කළා මජ්ක්‍ධිම නිකායේ බද්ධේක රත සූත්‍රය ඒ බද්ධේක රත සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාළ මහණෙනි අතීත පංචස්කන්ධයේ ලොහු බඳින්න එපා අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරන්නත් එපා පින්නතේ අතීත පංචස්කන්ධයේ ලොහු බඳින්නේ කොහොමද අතීත පංචස්කන්ධයේ ලොහු බඳින්නේ කෙනෙක් එතනම අතීතයේ මෙබඳු රූපයක් මෙබඳු වේදනාවක් මෙබඳු සංඥාවක් ඇතුව හිටියා කියලා අතීත පංචස්කන්ධය තුල පින්නතුනි හිත පිහිටවනවා අන අතීත පංචස්කන්ධයේ ලොහු බඳිනවා කියන්නේ ඔකට තව කෙනෙක් අනාගත පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කරනවා ඒ කොහොමද පින්නතුනි අනාගතේ මම මෙබඳු රූපයක් මෙබඳු වේදනාවක් මෙබඳු සංඥාවක් ඇතුව උපදීවා කියලා අනාගත පංචස්කන්ධය ප්‍රාර්ථනා කරනවා එතකොට අතීත පංචස්කන්ධයේ ලොහු අතීතයට ගියා කියමුකෝ අපේ ජීවිතවල පින්නතුනි අතීතයට ගියත් මුණ ගැහින්නේ මේ කුණු පංචස්කන්ධේම තමයි ඔයත් නිකන් හිතන්නකෝ අපි අතීතේ රජපුර සිටූර වෙලා උපදලා ඉන්නේ නැති නමුත් එතෙන්ට ගියත් මුණ ගැහින්නේ මොකද්ද ඒ හම්බෙන්නෙත් මේ කුණු පංචස්කන්ධේම තමයි අනාගතේ මීට වඩා හොන් තැඟුල අපි උපදීවි තක්ෂ්ත්‍රීය මහසාරු කුලවල උපදීවි පින්නතුනි ඒ ඉපදුනත් කවුරු හරි වෙලා ඒ තියෙන්නෙත් මේ කුණු පංචස්කන්ධේමනේ එහෙනම් දැන් පින්නතුන්ට වැටහෙනවද අතීතෙත් මේක පංචස්කන්ධ අතීතෙත් මේක කුණු ගොඩක් අනාගතේටත් පින්නතුනි මේ කුණු ගොඩක් ওই දෙක මත හරින්න ඒ දෙක මත හැරියාම ඉතුරු වෙනම පින්නතුනි ඒ තමයි වර්තමාන පංචස්කන්ධේ වර්තමාන කියන්නේ මේ දැන් ලැබිච්ච පංචස්කන්ධේ ඔයත්තන්ටත් මටත් අපි කාටත් එතකොට දැන් මේක දිහා බලන්ට උන නිත්‍යාදී වශයෙන්ද පින්නතුනි අනිත්‍යාදී අනිත්‍යාදී වශයෙන්ද අනිත්‍යාදී වශයෙන් එකින් එක අරගෙන බලනකොට ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ කුණු පංචස්කන්ධයේ ගත යුතු කිසිම දෙයක් මේක නෑ මේකේ තියෙන මහ කුණ ගොඩක් කියලා නිකන් ඉන්න වෙලාවකට පින්නතුනි ඇස් දෙක පියාගෙන තමන්ගේ ශරීරයේ කුණප කොටස් පිළිබඳව ඔක්කොම නෙවෙයි පුළු පුළු يعني කේස් වෙනම ගන්න හිතින් වෙන් කරන්න ලොම් වෙනම වෙන් කරන්න නිය වෙනම වෙන් කරන්න දත් වෙනම වෙන් කරන්න මස් වෙනම වෙන් කරන්න මේ ඔක්කොම ටික ටික වෙන් කරලා ඔයත්න්ට පුළුවන් නම් කියන්න මෙන්න මේක මේ කුණු ගොඩේ සුවඳයි කියලා මේ පංචස්කන්ධේ මෙන්න මේක සුවඳයි කියලා මොකක් හරි කිත් පුළුවන් නම් කියන්න සුවඳ ගන්න කිසිම දෙයක් පින්නතුනි ඔය කුණප කොටස් 32ෙම හම්බෙන්නේ නැහැ ලැබෙනව දෙයක් පින්නතුනේ ඒ තමයි ගඳ ගන්න දේවල්. එතකොට ඒ වර්තමාන පංචස්කන්ධයේ දෙස ඒ විදියට බලන කෙනා පින්නතුනි දැන් මේ තියෙන පංචස්කන්ධයට සතුට වේද කලකිරෙයිද? කලකිරෙනවා. එහෙනම් ඒ කලකිරෙන පින්නතුනි අවබෝධයත් එක්කමද නැත්නම් නිකම්මද? අවබෝධයත් එක්කමයි. අවබෝධයත් එක්ක මේ වර්තමාන පංචස්කන්ධයට පින්නතුනි කලකිරෙන කෙනා ඔයත් හිතනවද අනාගතයටත් ඒත නැත්තා මේ කුණු පංචස්කන්ධයෙන් පින්නතුනි හදයි කියලා නෑ ඇයි එයා වර්තමාන පංචස්කන්ධය දකින්නේ නිත්‍යාදී වශයෙන් නෙවෙයි පින්නතුනි අනිත්‍යාදී වශයෙන් ඇයි එකින් එක අරගෙන බලනකොට ඒ ඇත්තට තේරෙනවනි මොකද්ද දෙයනේ අනාගතයටත් මම ඉපදුනොත් මට හැදෙන්නේ මම හැදෙන්නේ මේ කුණු පංචස්කන්ධයෙන්ම තමයි කියලා එනිසා අපි මොනව කිව්වත් මොනව කතා කළත් පින්නතුනි ඇත්ත කතාව තමයි අපි මේ රූපයට තමන්ගේ කයට අපි කවුරුත් පින්නතුනි ආසයි. හැබැයි ආසාව, ඒ තෘෂ්ණාව, ඒ රාගය, චන්ද්‍රාගය තියෙන තාක්කල් පින්නතුනි සසරින් මිදෙන්නත් බැහැ. මොකද මේ කුණ කොට ලබා ගත්තොත් ආයිතින් මොකෝ පින්නතුනි සිය දිවි හානි කරගන්නට. ඒ ලැබුණ නම් උප්පත්තියක් පින්නතුනි ඒ ජීවිතේ අවසන් වෙනකන් පින්නතුනි අපි කොහොම හරි ඉන්න පාය. හැබැයි ඒ තුල සකස් වෙන්නේ පින්නතුනි දුකක් නම් මතක තියාගන්න ඕනේ. නැවත 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 ඒ දුකම සකස් වෙන දේ පින්නතුනි හොයන්න එපා. දුක ඇතුලේ පින්නතුනි කොහොමත් දුකමයි. බලනකොට සැප ඇතුලේ තියෙන අන්තිමට දුකම තමයි. ලෝකේ කාලයක් යනකොට සමාජයේ ස්වභාවය තමයි පින්නතුනි මොනවා හරි ලොකු සැපයක් පින්නතුනි මතු වෙනවා. අපි ඔක්කොම මේ රැල්ලට ඒ සැපේට පින්නතුනි දුවනවා. හරි. ඒ දුවල ගිහිල්ලා පින්නතුනි ඒ සැපේ අපි හොයාගත්ත කියමුකෝ. ඒ සැපේ විඳලා අවසන් වෙනකොට
පින්නතුනි අන්තිමට වෙරෙන්නේ දුකෙන් ඊට පස්සේ ආයකක් මොකක් හරි පින්නතුනි මත වෙනවා ඊට පස්සේ ආය අලුත් එහෙම අලුත් අලුත් කාම වස්තු පින්නතුනි අපි හොයනවා අර ගවය පින්නතුනි අලුත් අලුත් තනබිම් හොයන්න වගේ අපිත් මේ ලෝකේ පින්නතුනි අලුත් අලුත් කාම වස්තු හොයනවා මිනිස්සු සමහර වෙලාවට පළවෙනි කාමයකින් සතුට වෙන්න බැරුව දෙවෙනි කාමයකටත් යනවා හැබැයි දෙවෙනි කාමේ තියෙන්නේ පළවෙනි කාමේ තිබුණු දුකම තමයි දෙවෙනි කාමයකින් සතුට වෙන්න බැරුව මිනිස්සු තුන්වෙනි කාමයකටත් යනවා බලනකොට තුන්වෙනි කාමේ තියෙන්නේ එකෙක් දෙක දෙවෙනි දුක තමයි තුන්වෙනි කාමේ තියෙන්නේ මේ මොන කාමයේ ගත්තත් පින්නතුනි මතක තියාගන්න අවසන් වෙන්නේ දුකෙන් ඒකයි කිව්වේ दुख ऐतुले को हमारे दुख माय सह पैतुले पिन्न तुनी बालन कोटे ती ने दुख मत माय आपे दुवनवा 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 आपे दुव दुव मनवा दो होये नवा होये नवा होये नवा ये होया ने मुकक्कत ने वे पिन्न तुनी सह पै एक नया कीने मने वे एक होयला 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 ये दुवला दुवला ये सह पाई कीने दे होया गत्ता की मको अंतिम डे पिन्न तुनी एक इतर वेला ती ने बालन कोटे दुख अक्वितराय එනිසා මේ මනුස්ස ලෝකේ පැත්ත පලාතට ආපහු කවදාවත් පින්නතුනේ එන්න හිතන්න එපා. මේ ජීවිතේ මෙතනින්ම කියන අවබෝධ කරගෙන ඉවර කරන්න පින්නතුනේ මතක තියාගන්න ඕනේ. කොතනකින් හරි ආරම්භයක් හරි දැන් ගන්න ඕනේ. ඒ ආරම්භයේ හරි දැන් නොගත්තොත් තවත් අවස්ථාවක් අපිට නැති වෙයි පින්නතුනේ. මේ පිට මේ කාලයේ 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 කියලා ගෙවෙන්න වෙන කිසිම කාලයක් නෙවෙයි පින්නතුනේ ගෙවෙන්නේ මේ බුද්ධෝත්පාද කාලේ. පින්නතුනේ සසර දුක තේරුම් ගන්න අතීතයේ විඳපු දුක ඕනේ අනාගතයේ විඳින තියෙන දුක ඕනෙත් නැහැ වර්තමානයේ විඳින දුක් කන්දරා හොඳටම ඇතිනේ පින්නතුනේ අද කාලේට විශේෂයෙන් බලනකොට අනිත් එක හිතන්නකෝ අපි අතීතයේ පින්නතුනේ කොච්චර දුක් විඳද කමක් නැහැ පින්නතුනේ මොකද දැන් ඒ ගිහිලි ඉවරයිනේ අතීතයේට ඒක ඉවරයි මේ යන තාලේ හැටියට අනාගතයේ මීට වැඩි දුකක් අපි කාටවත් විඳින්න සිද්ධ වෙනවා एक तमतक करो पिन्नतुनि थामेकावि नय कियला नमुत वर्तमाने कोच्चर नंग पिन्नतुनि निखंग इलाट कल्पना करन्नको कोच्चर दुक्क विंदिनवद कियला तुंगेले एक वेलक समहार वेलावट काल पिन्नतुनि यंतन जीविते गट गहगन जीवत वन मिनिसु कोच्चर इन्नवद अपि नोदक्कट नोदक्किन समाजय तुल पिन्नतुनि कोच्चर मिनिसु एम जीवत वेनवद एक दुखत तमय नमुत पिन्न तुनि एम दुखई केला कवदावत वयत्तु जीवित दुखट पेरल गन्नेपा जीवत्वे नमारुवि केला होरकां कल्ला हंब कल्ला हरियन्ने जीवत्वे नमारुवि केला वरदि काम सेवन कल्ला हंब कल्ला हरियन्ने जीवत्वे नमारुवि केला सत्तु मल्ला हंब कल्ला हरियन्ने एतकोट वेन्ने ए दुखेन तवत् दुखट पिन्न तुनि पेरलेनवा मे जीविते एनिसा भाग्यवतुन महंसे पिन्न तुनि वदाले रूपं भिक्खवे अनात्ता मे रूपे अनात्मय एकेन्ने बुधांदुरु वदाला तन्हा दिट्टि मान मे टिक तीर ताक्कल पिन्नतुनि नैवत नैवत भव उपत कियन एक सकस् वेनवा तन्हा दिट्टि मान पिन्नतुनि तन्हा वेति वेन्ने कोहमद मेकट बुधांदुरु देशना कला पटवी आदि सतर महा धातुंगेन हेदुनु मे कुनु पंचस्कंदय तृष्णादि वशयेन चंद्रागे उपदवागेन तुष्णा वैति करगेन मे करे अलुम करन पिन्नतुनि मे पंचस्कंदयट मे रूपेट अलुम करनकोट एकट किन तन्हाव कियला देवनि कारणा वैटिन मेकट मानि अति वेन्ने कोहमद पिन्नतुनि बुधुहाम्दुरु वदाला केनेक किन्नव केनेक हितनव मेहेम केस्लोम नियदत् आदिन अन्नयटि अन्नयट वडाम म उसस् केस्लोम नियदत् आदिन अन्नयट वडाम पहत् केस्लोम नियदत् आदिन අන්නේ වගේම මම සමානයි කියලා මන බැලීම තුළ පින්නතුණි ඇති වෙන්නේ මොකද්ද මානෙයි මේ තනකට යනකොට පිළිවෙලකට ඇඳගෙන ගියත් අපි පින්නතුණි තවත් එයත් එක්ක ඒ දේ අපි ඇඳපු දේ ඒත් ඇඳපු දේ පිළිබඳව අපි සංසන්දනය කරනවනේ මන බලනවා අපි ඉතින් ඒ තුළ ඇති වෙන්නේ පින කියන්නේ නියපොතු වලින් හරි නැත්නම් ඉතින් ඇඳුම්ෙන් පැළඳුම්ෙන් හරි එව නැත්නම් ඊට වැඩි බාහිර දෙයකින් පාට කරපු දෙයකින් හරි පින්නද මොකක් හරි දෙයකින් අපි පින්නතුනි මන බලනවා. ඉතින් මන බලනකොට ඉතින් එක්කෝ බුදුහාඳුරු දේශනා කළා තමන් හිතනවා ඒ මේ දෙයට වැඩි ඒ දෙය ලස්සනයි කියලා. ඒ ඒ ඒ දෙය වගේම තමයි මේ දෙය කියලා කල්පනා කරනවා. ඉතින් ඒ විදිහට අර මන බලනකොට මානෙ ඇති වෙනවා. ඉතල තණ්හාව ඇති වුණා.
ඊට පස්සේ පින්නතුනි මානය ඇතුණ ඊට පස්සේ දිට්ඨිය ඇති වෙනවා තණ්හා මාන දිට්ඨි ඒ දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද බාගතුන් වහන්සේ වදාළ මහණෙනි කෙස්ලොම් නියදත් ආදී යමේ කල්පනා කරන මේ තමයි එකම ජීවේ මේ තමයි එකම ආත්මේ මේ තමයි එකම ශරීරය මේන්තර ලෝකයක් නැහැ කියලා පින්නතුනි සමහරු කල්පනා කරනවා අන්නේ කල්පනාව තියෙන තාක්කල් මතක තියාගන්න ඒ පුඤ්ඤලයා පින්නතුනි දෘෂ්ටියකයි තවත් කියනවනම් පංචකාම සම්පත්තිය නිසා පින්නතුනි මේ ලෝකෙ මිනිස්සු විඳින සුවය මිනිසුන්ට තේරෙන්නේ මොකක් හැටියටද මේ ආත්මේ ලැබෙන නිවනක් වගේ ඒ කියන්නේ සමහරුන්ට අර කාමෙන්තර ලෝකයක් නැහැ පින්නතුනි කාමේම තමයි හොයන්නේ හැබැයි ඒ කාමේ හොයන්න හොයන්න මතක තියාගන්න ඒ කාමයේ හොයලා ඇත සැපයක් හොයාගත්ත කියමුකෝ ඒ කාමයේ තුල සැපයක් විඳිනව කියමුකෝ ආන්නේ සැපේ තමයි ඔහු හිතන්නේ නිවන හැටියට හැබැයි බුදුහාඳුරු දේශනා කරපු නියම සැපය ඒක නොවන නිසා ඒ පුජ්‍යලයා පින්නතුනි තාමත් ඉන්නේ දෘෂ්ටියකයි ඒ පුජ්‍යලයා තාමත් ඉන්නේ පින්නතුනි දෘෂ්ටියකයි අනේ දෘෂ්ටිය තින තාක් කල් කවදාවත් සසරින් මිදෙන්නේ නැහැ ඒස අපි එවාගෙම ස්වාමීන් වහන්සලා බොහෝ දේශනාවල කියනවා දැන් අපි වැයත්තු අතීතයේ පින්නතුනේ කායික වශයෙන් කාමයක් වින්දානේ ඒ කායික වශයෙන් විඳපු කාමය සමහරු කරන්නේ පින්නතුනේ සිහි කරන වර්තමානය තුල ඉඳගෙන මං අතීතයේ මෙබඳු කාමයක් කායික වශයෙන් වින්දනේ කියලා ඒ කායික වශයෙන් විඳපු අතීත කාමයේ සිහි කරනකොට පින්නතුනේ සතුටද තියෙන්නේ දුකද තියෙන්නේ ඒක සතුටක් හෝ දුකක් හෝ වේවා හැබැයි මතක තියාගන්න ඒ තුල සකස් වෙන්නේ පින්නතුනේ දුකක් අතීත කාමයේ ගැන සිහි කරනකොට කෙනෙකුට සතුටක් තියෙන්න පුළුවන් නමුත් පින්නතුනේ ඒ සතුට උනාට ඔහු සතුට වෙන්නේ දුකටනේ ඒ දුකට සතුට වෙන කෙනා මතක තියාගන්න කිසිම දවසක පින්නතුනේ දුකෙන් මිදෙන්නේ නැහැ ඒ නිසා ඔයetto කායික වශයෙන් කාමයක් අතීතේ වින්දනම් ඒක අතීතයට යන්න දෙන්න බැහැර කිසිම දවසක පින්නතුනේ සිතින් ඒ දේ වර්තමානයට අදින්න එපා අදිනකොට වෙන එකම දේ තමයි වර්තමානයේට වර්තමානයේ තුල හේතු සකස් වෙනවා. මේ හේ සකස් වෙනකොට පින්නතුනි අනාගතයේට ඵලයකුත් සකස් වෙනවා. දැන් දැක්ක නේද මේ ඒ කියන්නේ ඔයත් කොහොමද දන්නව මේ කුණු පංචස්කන්ධය ලබන්නේ නැතුව ඔයත්න්ට කාමයක් විඳින්න බෑ. ඒසක් කරන්නේ මොකද්ද නැවත 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 ඒ කාමයේ විඳින්න තියෙන ආසාවට මේ කුණු පංචස්කන්ධයෙන් පින්නතුනි ප්‍රාර්ථනා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ වදාලා පින්නතුනි කොයි වෙලාවෙත් මාර්යා ඉන්නේ බලාගෙන ඇසින් අපි අරමුණක් ගන්නකම් අපිව ඩැහැ ගන්න. අපි කනින් අරමුණක් ගන්නකම් පින්නතුනි අපිව ඩැහැ ගන්න. මාර්යා හරි ආසයි පින්නතුනි අපි ඇහෙන් රූප දැකලා රාගය උපදවා ගන්නවට. මාර්යා හරි ආසයි අපි කනින් ශබ්ද අහලා රාගය උපදවා ගන්නවට. ඇයි? තවත් දුක් දිදී සසරේ පින්නතුනි මාර්යාට අපිව තියාගන්න පුළුවන් නේ. නමුත් භාගතුන් වහන්සේ වදාලා ලස්සන උපමාවක් ඔයන්ට මතක ඇති. ඉබ්බෙක් ඉන්නව පින්නතුනි. ගගක් අයිනේ ඉබ්බෙක් ඉන්නව. මේ ඉබ්බා ළඟට එනවා හිවලේ. හිවල කරන්නේ මොකද්ද? ඉබ්බාගේ කට්ට උඩට කකුල තියාගෙන ඉන්නව පින්නතුනි. කකුල තියාගෙන බලාගෙන ඉන්නව මොකක්වත් නෙමෙයි. මේ ඉබ්බා කොයි වෙලාවක හරි එකණ්ඩක් හරි එළියට දානකම්. ඉබ්බ කපටියා. ඉබ්බ දන්නවා මම කණ්ඩක් හරි එළියට දැම්මොත් මේ හිවල මා වැදගෙන යනවා නැත්තම් මරාගෙන කනවා නැති හිවල පින්නතුනේ ඉබ්බගේ කට්ට උඩට මේ කකුල තියාගෙන බලන් ඉන්නවා මොන ඒ කණ්ඩක්වත් එළියට දාන්නේ නැහැ බලන් ඉඳලා බැරිම තැන හිවල යනවා යන්නේ ඒ වගේ තමයි මේ හිවල බලන් ඉන්න වගේ තමයි මාරයත් බලන් ඉන්න පින්නතුනේ අපින් ඇසෙන් අරමුණක් ගන්නකම් ඒ හිවල බලන් ඉන්නේ ඒක අණ්ඩක් හරි ඉබ්බ එළියට දානකම් දැන් උපමාවෙන් පින්නතුනේ තේරෙනවනේ අපි ඉබ්බ වගේ කපටි වෙන්න ඕනේ ඒ කියන්නේ ඇසින් රූප දකින්න එපා කියන එක නෙවෙයි කනින් ශබ්ද අහන්න එපා කියන එක නෙවෙයි ඒවා දැක්කත් නිමිති අනුනිමිති වශයෙන් අරගෙන අඟපසඟ දිහා බලලා ඒවා කරෙහි රාගයේ පින්නතුනේ උපදවා ගන්නට හොඳ නැහැ ඒ රාගයේ උපදවා ගන්න සෑම මොහොතකම මතක තියාගන්න හේතු සකස් වෙන බව තේරුම් ගන්න ඕනේ. සමහරු නිමිති අනිමිති වශයෙන් අරගෙන රාගය උපදවාගෙන අඟපසඟ දිහා බලලා පින්නතුනේ මේ විදියට ඉතින් බාහිර ලෝකයට අයිති නම් පින්නතුනේ රූපය ඒකයි අයිති මට නෙවෙයිනේ.
දැන් ඇහැ තියෙන්නේ මම ළඟ නම් රූප තියෙන්නේ බාහිර ලෝකයේ තුල නම් මේක එකක් නෙවෙයිනේ පින්නතුනි මේක දෙකක් නේ දෙපැත්තක තියෙන දෙයක් නේ මොද අපි ළඟ රූප නැහැනේ බාහිර ලෝකයේ තුන රූප තියෙන්නේ පින්නතුනි නමුත් බාහිර ලෝකයේ තුන රූප අපි පින්නතුනි අපේ කරගත්තාම ඒවා බුදුහාඳුර දේශනා කළා ඒ තුල රාගය උපද වෙනකොට පින්නතුනි කෙලෙස් ඇති වෙනකොට හේතු සකස් වෙනවා ඉතින් හේතු සකස් වෙනකොට ඉතින් අනාගතේට පලිතේ එතකොට තේරුම් ගන්න ඕනේ පින්නතුනි මේ ඇස කියලා කියන්නේ අතීත හේතුවක ඵලයක් නේ අතීතේ මම මේ ඇසින් රූප දැකලා හේතු සකස් කරගත්තා හේතු සකස් කරගෙන සදා ඵලයක් දැන් ලැබුණා මේ දැන් වර්තමාන ඇස ඒ කියන්නේ අතීතේ මට මේ ඇස් දෙකෙන් රූප දැකලා රූප බලලා ඉවර කරගන්න බැරි වුණා තවත් බලන්න ආසාව තිබුණු නිසා ඇති කරගත්තු නිසායි ආය බලන්න පින්නතුනි හැක් ලැබුණේ දැන් මේ ජීවිතෙත් පින්නතුනි මේ බලනවා මේ බල්ල බල්ල ඉවර කරගන්න බැරිනොත් ආපහු පින්නතුනි හැක් අපිට ලැබෙනවා ඒක මේක දුකක් පින්නතුනි මේක දුකක් ඒ නිසා කොයි වෙලාවකවත් පින්නතුනි මේ හිතනම් විශ්වාස කරන්න එපා පුළුවන් තරම් ධර්මයේ විශ්වාස කරන්න මොකද මේ හිත ලගින්නෙම ගොඩක් වෙලාවට රාගයේ තින තැඟුල ලගිනවා අපේ අරමුණක් තියෙනව යන්න මේ දුකෙන් නිදහස් වෙන්න නමුත් පින්නතුනි අතරමඟදී හම්බෙන රාගතයිත දේවල් දැක්කහම මේ හිත එතන ලගිනවා නතර වෙනවා එතකොට අරමුණ පැත්තක ඕකනේ ගොඩක් වෙලාවට පින්නතුනි වෙලා තියෙන්නේ අපි හිතමුකෝ අපිට පින්නතුනි බණ පොතක් හම්බ වෙනවා අපි හිතනවා කොහොම හරි මම මේක මේ සතිය ඇතුළත කියලා කියවල ඉවර කරනවා කියලා මොන කියවන්න හම්බෙන්නේ නැහැ මොනවා හරි බාධාවක් එනවා ඒ තමයි ස්වභාවය නමුත් එහෙමයි කියලා ඒ බණ පොත පැත්තකට දාලා නිකන් ඉන්න එක නෙවෙයි පින්නතුනි තවත් රාගය උපදවා ගන්න කරුණු හදා ගන්න එක නෙවෙයි කොහොම හරි ඒ මායя ජය ගන්න ඒක කියවන්න ඕන පින්නතුනි දැන් අපිට බණක් අහනකොට නිදිමත එන්න පුළුවන් භාවනාවක් කරනකොට නිදිමත එන්න පුළුවන් ඒ වගේම පොතක් කියවන ගත්තාම පිටුවක් කියවන බෑ නිදිමත එන්න පුළුවන් නමුත් අනිත් දේවල් වලද පින්නතුනි අපිට ඒව නැහනේ තෙල් නාට්‍යයක් බලනකොට වෙන වෙන දේවල් මේ කණෙන් මොකක් හරි දෙයක් අහලා කේලමක් අහලා ඒක ඔස්සේ ගිහිල්ලා පින්නතුනි ඒ කතා කරන දේවල් තුල අපිට එහෙම නිදිමතක් එන්නේ නැහැ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ හිත තාම හොයන්නේ රාගය, කාමය සහිත දෙයක් විසක වෙන දෙයක් නෙවෙයි පින්නතුනි මේ හිත හොයන්නේ. මේ හිත විසින් තමයි අනාදිමත් කාලයක් තිස්සේ අපිව පින්නතුනි රැවැට්ටුවා. රවට්ට 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 මේ සසරේ දුක් දෙදී පින්නතුනි අපිව අරගෙන ආවා. කවුද මේ හිත? ඒ නිසානේ බුදුහාඳුර වදාලේ චිත්තේන නියතේ ලෝකෝ චිත්තේන පරිකස්සතේ චිත්තස්සේක ධම්මස්ස සබ්බේ වසමන්නුගෝ චිත්තේන නියතේ ලෝකෝ සිතින් තමයි මේ ලෝකේ අරගෙන යන්නේ චිත්තේන පරිකස්සතේ සිතින් තමයි ඒ භවයෙන් මේ භවයට අදිනවා මේ භවයෙන් ඒ භවයට අදිනවා චිත්තස්සේක ධම්මස්ස සිත නැමැති එකම ධර්මයට සබ්බේ වසමන්නුගෝ මේ ලෝක සියලුම සත්වය පින්නතුනි වසඟයට ගියා නැද්ද සිත නැමැති එකම ධර්මයට මේ ලෝක සියලුම සත්වේ වසඟයට ගියා. ඒ කියන්නේ අපි වැඩ කරන්නේ හිතට ඕන විදිහට නෙවෙයිද හිතට ඕන විදිහටයි. හිත ඉල්ලන්නේ මොනවද? අපි අරන් දුන්නේ නැද්ද? අපි අරගෙන දුන්නා. හිත ඉල්ලුවේ කාමයේද? හිත ඉල්ලුවේ රාගයේද? හිත ඉල්ලුවේ ද්වේෂයේද? අපි හැම දෙයක්ම අරගෙන දුන්නා. අරගෙන දීලා හිතක් දන්නව මම ඉල්ලන්නේ මොනවද මේ මිනිස්සේ මට අනිවාර්යෙන් මේක අරගෙන දෙනවා කියලා. හැබැයි හැම මොහොතකම මතක තියාගෙන ජය ගන්න වෙන කවුරුවත් මේ පින්නතුනි මාරය ජය ගන්නවා. ඉනිසා භාගතුන් වහන්සේ වරක වදාලා මහණෙනි මිනිස්සු රූපේ විතරක් මගේ කියලා ගන්නව නම් මට ඒක කමක් නැහැ කිව්වා. මොකද මිනිස්සු මනසත් මගේ කියලා ගන්නවා කිව්වා. ඒකෙන් කියන්නේ පින් රූපය ආත්මී වශයෙන් මගේ කියලා ගන්න එක හොඳයි කියන එක නෙවෙයි. රූපය මගේ කියලා ගත්තට කමක් නැහැ මොකද ඒකාත්මිකද පින්නතුනි මේ රූපේ ඉවරයි. දැන් අපි අපවත් වුණා මෙතනින් මේ රූපේ ඉවරයි. ඔය ඇත්ත මරුණා ඔතනින් ওই රූපේ ඉවරයි. නමුත් පින්නතුනි අපේ මනසට මොකද වෙන්නේ? ඒකනේ පින්නතුනි භවයෙන් භවයට යන්නේ. ඒ නිසානේ බුදුහාරු කිව්වේ රූපය මගේ කියලා ගත්තත් කමක් නැහැ ඒකාත්මික දිවර වෙන්න නිසා. නමුත් මනස මගේ කියලා ගත්තොත් ඒක ඒකාත්මික දිවර වෙන එකක් නෙවෙයි. දැන් දේවදත්ත තෙරුන් වහන්සේ ඔයත්න්ට මතකයි මේ වෙනකොට ඉන්නේ පින්නතුනි අවීචියේ. තාම දුක් විඳිනවා.
ඒ පින්නතුනි මොනවා කියන්නේ හිත 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 ක්‍රියාත්මක කළා. ඉතින් බුදුහාමුදුරුවන්ට අඩන්තේටන් ওই වද හිංසා ඔක්කොම කරපු නිසා පින්න හිතනි නමු දෙවතාන් කය දැන්කෝ රූපේ දැන්කෝ රූපේ නැහැ. එහෙනම් ඒ විඳින්නේ පින්නතුනි විඳවන්නේ මොකක් නිසාද? හිත නිසානේ. අනුබාරව හිතනි පින්නතුනි ඒ භවයෙන් භවයට භවයෙන් භවයට අරගෙන පින්නතුනි ගියේ. මේ හිතනම් පින්නතුනි පුංචි කාලේ අපේ හිතලත් පින්නතුනි ඈත්තන්ගේ හිතලත් කොච්චර ලස්සනයිද? නමුත් ලොකු මහත් වෙලා කාලයක් යනකොට සමාධියත් එක්ක වැඩ කරනකොට ඒ බාහිරින් ගන්න අරමුණු නිසා පින්නතුනි කෙලෙස් නිසා පින්නතුනි මේ හිත කොච්චර දෝෂණ වෙන ස්වභාවයකට පත් වුණාද? නැත්තම් ඔය දැන් පුංචි ළමයින්ගේ හිත පින්නතුනි කොච්චර ලස්සනයිද? ඒ කුහකම් ඉරිෂියාකම් ඒ වගේ උද්දච්චකම් මානෙ මේ මොකක්වත් ඔය ළමයින්ගේ සිත් තුළ නැහෙනේ. අපි කියන ළමයින්ගේ හිත මල් වගේ කියලා. ළමයින්ගේ අතින් මොනව හරි දුන්නත් පින්නතුනි හරියට යාදෙනවා. ඒ ළමයිගේ අතින් මොනව හරි ගත්තත් පින්නතුනි හරියට යාදෙනවා. ඒ හිතවල මොකක්වත් නැහැ නේ. මොකක්වත් නැහැ. ඒ වගේ මේ එකයි බුදුහාරකේ මේ හිත ඇත්තටම ලස්සනයි. පින්නතුනි භාජනයක මල්ලාදී දෙයක් වතුරත් එක්ක පින්නතුනි දාලා තියෙනකොට කාලයක් යනකොට භාජනත් පල් වෙනවා මලුත් පල් වෙනවා ඔක්කොම ගඳ ගන්නවා. ඒ වගේ මේ හිත ඇතුලේ එකම දේ පින්නතුනි කැකෑරි කැකෑරි කැක රාගේ ද්වේෂේ වේවා කැකෑරි කැකෑරි තියෙනකොට පින්නතුනි ඒව එළියට ගඳ ගන්නවා. මොකද ඒවයින් අර ලෝකයට සමාජයට රටට පින්නතුනි යහපතක් කරන්න බෑ. මොකද හිත හොඳ නැහෙනේ. හිත හොඳ නැහැ. එමත පිරිසිදු මානසිකත්වයකින් බොහොම ලෝකෙට යහපතක් කරන්න පුළුවන් නම් ඒ දේ කොච්චර ශාන්තියක් බවට පින්නතුනි පත් වෙනවද? ඉතින් මේ රූපය ගැන පින්නතුනි මේ කරුණ ටික මතක් කළා. ඊට පස්සේ බුදුහාර දේශනාවක වේදනා භික්කවේ අනත්තා. වේදනාවත් අනත්මයි. ඒ පින්නතුනි මේ සරි ලැබෙන සප වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ඒව මට හොඳට පවත්වන්න පුළුවන් මොන බෑනේ. සැප වේදනාව මේක හැමදාම තියෙනම් හොඳයි. නමුත් සැප වේදනාව හැමදාම තියෙන්නේ නැහැනේ පින්නතුනේ. දුක් වේදනා මතු වෙනවනේ. බුදුහා ලස්සන තැනක් මතක් කරනවා. මේ කියන්නේ සැප වේදනාවක් එනකොට ප්‍රහාණයට පත් කරන්න උර රාගය. මොද සැප වේදනාවනේ පින්නතුනේ ඇලෙන්නේ. දුක් වේදනාවේදී පින්නතුනේ ප්‍රහාණයට පත් කරන්න ඕනේ පටිගය. මොකද දුක් වේදනාවේදී පින්නතුනේ ගැටෙන්නේ. උපේක්ෂා වේදනාවේදී ප්‍රහාණයට පත් කරන්න ඕනේ පින්නතුනි අවිද්‍යාව. ඔන මතක තියාගන්න. සැප වේදනාවේදී ප්‍රහාණයට පත් කරන්න ඕනේ රාගය. දුක් වේදනාවේදී ප්‍රහාණයට පත් කරන්න ඕනේ පටිගය. උපේක්ෂා වේදනාවේදී ප්‍රහාණයට පත් කරන්න ඕනේ අවිද්‍යාව. ටික වෙලාවක් එක ඉරියව්වෙන් මේ ශරීරයේ තියාගෙන ඉන්න පුළුවන්. පුදුම සැපක් තියෙන පින්නතුනි. හැබැයි බොහෝ වෙලාවක් ඉන්න බෑ පින්නතුනි. මතු වෙනවා දුක් වේදනාව. එතන දුක් වේදනාව ඇති වුණාට පස්සේ පින්නතුනි සැප වේදනාවට මොකද වුනේ? සැප වේදනාව අනිත්‍ය වුණා. ආපහු කරන්නේ මොකද්ද? සැප වේදනාවක් බලාපොරොත්තු වෙන් අපි එරියව පින්නතුනි මාරු කරනවා. දැන් ඇති වෙන්නේ මොකද්ද? සැප වේදනාව. එතකොට දුක් වේදනාවට මොකද වුනේ? දුක් වේදනාව අනිත්‍ය වුණා. එහෙනම් සැපත් අනිත්‍යයි පින්නතුනේ, දුකත් අනිත්‍යයි. ඒක නිත්‍යයි වශයෙන් ගත්තට පින්නතුනි ගන්න පුළුවන් වුණාට බෑ. මොකද මේක කියන්නේ මේ ශරීරයට බුදුහාඳුරු දේශනා කළා වේදනා බුබ්බුලු. මා වේදනා දීබුලක් වගේ කිව්වා. සමහර බුබුලු හටගත්තු තැනම පින්නතුනි බෙදෙනවා. සමහර බුබුලු තිකක් දුර පින්නතුනි ගිහිල්ලා බෙදෙනවා. ඒ වගේ තමයි මේ ශරීර සැප වේදනා වෙනවා, දුක් වේදනා වෙනවා. ඒ වේදනාව කියන්නේ දැන් භාවනාවක් කරනකොට පින්නතුනි අපි සාමින් වහන්සලා බොහෝ වෙලා අවස්ථාවල කියලා තියෙනවා එක ඉරියව්වෙන් ඉන්න බැහැ, අමාරුයි. එතකොට වේදනාව උපදිනවනේ. ඒ වේදනාව උපදිනකොට අපි ඉරියව මාරු කරනවා. මොකද සැප වේදනාවක් අපි බලාපොරොත්තු වෙනවා එතෙන්දී. ඉරියව මාරු කළාට වරදක් නැහැ. නමුත් කියන්නේ ඒ සැප වේදනාවේ ඇලෙන්න එපා, දුක් වේදනාවේ ගැටෙන්න එපා. කරන්න ඕන එකම දේ තමයි වේදනාව මොකද්ද කියලා පින්නතුනි අවබෝධ කරගන්න ඕනේ. අනේ වේදනාව මොකද්ද කියලා අවබෝධ කරගත්තට පස්සේ තමයි කියන්නේ වේදනානුපස්සනාව කියලා. අපි
පයක් භාවනා කළා නම් පයක් පුරාම කළ තියෙන වේදනාවත් එක නිකන් පොර බැඳිල්ලක් විතරයි. වේදනාව මොකද්ද කියලා අපි අවබෝධ කරගෙන නැහැ. පින්නතුනි ඔය ඇත්තන්ට මතකයි බුද්ධ කාලේ. ස්වාමි භාර්යා දෙන්නෙක් හිටියා. ඉතින් මහත්තයාට කාලයක් යනකොට හිතුණා මේ ජීවිතේ බොහොම නිසරුයි. පැවිදි වෙන්න ඕනේ. ඒක නිකන් හිතමනාපට ආපු දේවල් නෙවෙයි බොහොම පිළිවෙලකට කරලා. ඒ කියන්නේ ස්වාමි දිනේට කිව්වා. මම දැන් යුතුයකම් සියල්ල ඉෂ්ට කළා මට දැන් පැවිදි වෙන්න ඕනේ. ඉතින් වරක් දෙවරක් එපෑයක කොහොම හරි අවසර දුන්නා. දැන් මේ බොහොම ලස්සන අරමුණක් ඇතුවනේ පින්නතුනි පැවිදි වුණේ. දැන් මේ ස්වාමීන් වහන්සේ කලාවේ හොඳට පින්නතුනි භාවනා කරනවා. නමුත් මේ සාමි දියණිය යම්කිසි කණ්ඩායමකට පින්නතුනි අල්ලසක් දීලා මෙහෙම කෙනෙක් ඉන්නවා මේ කැලේවේ සාමීන් වහන්සේ නමක්. ඉතින් මේ දේ කරන්න කිව්වා. ඉතින් අර හොරු කණ්ඩායම සල්ලිත් අරගෙන ගියා. ඊළඟට මේ සාමීන් වහන්සේව දැන් නසන්න විනාශ කරන්න තමයි සූදානම. අර සාමි දියණිය කීමට. ඉතින් කැලෑවිදි මේ සාමීන් වහන්සේ මරන්න හදනකොට මේ සාමීන් වහන්සේ මොනවද කරන්න හදන්නේ? මරන්න. ඇයි මරන්නේ? ඉතින් මේ කාරණාව කිව්වා. ඉතින් උන්වහන්සේ කිව්වා හරි. දැන් ඔබලට ඕන මාව මරන්නනේ. මරන්න නම් මාව දැන් මරන්න එපා. හෙට උදේ මරන්න කිව්වා. අප්පෝ බෑ ඔබ වහන්සේ හෙට උදේනකම් මෙතන ඉඳීද කියලා විශ්වාසයක් නැහැ කිව්වා. කරපු දෙයත් ඔය ඇත්තන්ට මතකයිනේ. ඒ සාමීන් වහන්සේ අර ළඟම තිබුණ පින්නතුණි කල්පතුරක් අරගෙන මේ ධනිස් පොල් කට්ට දෙකට කඩින්න ගහගත්තා. හලේත් වැක්කරෙනවා. උන්වහන්සේ ආනව අර මිනිස්සුන්ගෙන් නුඹලාට මේ සාක්ෂිය ඇද්ද මදිද? අනේ සාමිනී ඇති. දැන් ඔබ හිතට කොහෙවත් යන්න බෑ. නැගිටින්නවත් බෑ. පින්නතුණි ඒ ඇති වුණු වේදනාවම ඒ ඇති වුණු වේදනාවම අනිත්‍යතාවයට පින්නතුණි පෙරලා වේදනානුපස්සනාව මොකද්ද කියලා පින්න අවබෝධ කරගත්තා. දැක්ක නේද? ඉතින් අර ඒ වගේ පින්නතුනේ අර වේදනාව කුමක්ද කියලා අවබෝධ කරගත්තා. එහෙනම් සැප වේදනාවත් දුක් වේදනාවත් අදුක්කම සුඛ වේදනාවත් කියන මේ තුනම පින්නතුනි අනිත්‍ය බවට අහගන්න අනාත්ම බව තේරුම් ගන්න ඕනේ. රූප වේදනා ඊළඟට සංඥා. සංඥා කිව්වේ සංඥා බික්ක වේ අනත්තා. සංඥාවත් අනාත්මයිනේ. ඒ කියන්නේ පින්නතුනි අපි රූප සංඥාවල රැවටෙනවා. සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. ඒ කොච්චර පින්න අපි රැවටෙනවද? සමහර පින්නතුනි සමහරුන්ට රූපේ හොන්නේ නැහැ. ශබ්දේ, ඒ කියන්නේ හොඳට සින්දුවක් එහෙම කියන්න පුළුවන් නම් එතෙන්ට හිත යනවා. සද්ද සංඥාවල රැවටෙනවා. ගන්ධ සංඥා, සමහරුගේ පින්නතුනි සුවඳ ඒවට දැන් සමහරු කියන්නේ එදා තිබුණු සුවඳ අදත් තියෙනවා කියලා. හැබැයි එහෙම සුවඳයි කියලා හරි පින්නතුනේ ගත්ත දෙයක පින්නතුනේ අන්තිමට කෙලවරෝනේ පින්නතුනේ දුකකින්. අර මිරිගුවක් පසපස යන පින්නතුනේ මුවා වගේව පින්නතුන්ට උදාහරණ ඕන තරම් පින්නතුනේ මතකයි. මිරිගුව ඉතින් අර තාරේපා මිරිගුව කියන්නේ තාර පාරේ වතුර තියෙනවයි කියලා පින්නතුනි සංඥාවක් තියෙනවා. නමුත් ඒක වතුරක් නෙමෙයි මිරිගුවක් විතරයි. ඉතින් මුවා එතෙන්ට දුවනවනේ. දුර එතෙන්ට ගිහිල්ලා ඕලූස්සල බලනවා ආ මෙතන නෙවෙයි වතුර තියෙන අතනයි කියලා එතෙන්ටත් දුවනවා. මුවාට හම්බෙන වතුරක් නෑ. මුවා අර මිරිගුව පස්සේ දුවලා 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 වෙහෙසට පත් වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේ පින්නතුනි මිනිස්සුත් රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ස්පර්ශය සමහරවිට පින්නතුනි පුදුමාකාර සුවයක් ගෙන දෙන එකක් බවට පත් වෙනවා. සමහරවිට ස්පර්ශය පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භවෝ, භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔක්කොම ඇති වෙන්නේ ওই නිසානේ පින්නතුනි. ඒ පටිච්ච සමුප්පාදයේ බුදුහාඳුන බොහොම ලස්සනට ඒ දීක පින්නතුනි පැහැදිලි කළා. ඒවා ඔය ඇත්ත බොහොම හොඳට පින්නතුනි දන්න කරුණු කාරණා. රූප වේදනා සංඥා ඊළඟට සංඛාරා. සංඛාරා භික්ඛවේ අනත්තා. තෝර සංස්කාර කියලා කිව්වේ පින්නතුනි අරියට බුදුහාරු දේශනා කළා ඔය ගහක අරටු හොයාගෙන ඉන්න මිනිස්සෙක්. ඒ මිනිස්සයාට පින්නතුනි හම්බෙනවා කෙහෙල් ගහක්.
මේ මිනිස්සයා කරන්නේ මොකද්ද කෙහෙල් ගහ පතුරු ගහනවා ඒ කියන්නේ පිත්තෙන් පිත්ත පිත්තෙන් පිත්ත පිත්තෙන් පිත්ත පින්නතුනේ ගලවනවා දැන් ගලව 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 මේ මිනිස්සයා මොකද්ද මේ හොයන්නේ මේකේ අරටුවක් හොයන්නේ කවදාවත් මේ මිනිස්සයාට හම්බෙන අරටුවක් නැහැ එහෙනම් කෙහෙල් ගහ පින්නතුනේ පතුරු ගැහුවා නම් දැන් මේක කර ගහන් යන කවුද කර ගහන්නත් ඕනේ මිනිස්සයම තමයි මොකද වෙන අය පතුරු ගහපු කෙහෙල් ගස් වෙන කවුරුත් පින්නතුනේ කර ගහන්නේ නැහැ එනං සංස්කාර එකතු කළේ අපි නම් අරන් යන්නත් ඕනේ පින් අපිම තමයි සංස්කාර කියලා මේ අපේ සිතුවිලි මත මතාන්තර ආකල්ප සංකල්පනා බලාපොරොත්තු මේ සියල්ලක් තුලම පින් තුනේ කොට නැගෙන්නේ මොනවද ඒ සංස්කාර අන්තිමක විඥාන ඒ කියන්නේ හිතනේ පින් තුනේ අපි මුලින්ම මතක් කළේ මේ හිත විසින් අනාදිමත් කාලයක් තිස්සේ අපිව රැවැට්ටුවා ඒස මතක තියාගන්න මේ පංච උපාදානස්කන්ධයම නැත්නම් මේ පංචස්කන්ධයෙන් පින්නතුනි අනාත්මයි. ඒක ආධ්‍යාත්මික තමන්ගේ හෝ වේවා ඒක බාහිර හෝ වේවා හෝලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා දූරේ වා සන්තිකේ වා සබ්භං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තාති. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේවත් නෙවෙයි. මෙන්න මේ විදිහට දකින්න කෙනා රූපං රූපේ කෙරෙහි කලකිරෙනවා වේදනාව කෙරෙහි කලකිරෙනවා සංඥාව කෙරෙහි කලකිරෙනවා සංස්කාර කෙරෙහි කලකිරෙනවා විඥානය කෙරෙහි කලකිරෙනවා අනේ කලකිරුණාට පස්සේ කලකිරුණා කියන නුවණ ඇති වෙනවා ආන්න එතකොට සම්මප්පඤ්ඤාය මනාව ප්‍රඥාවෙන් පින්නතුනි මේ සියල්ල දිහා බලන්නේ නිත්‍යාදී වශයෙන් නෙවෙයි අනිත්‍යාදී වශයෙන් ආන්නත කොට තේරුම් ගන්නව මොකද්ද කීනා ಜಾති වසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත් ආයාති අබ්භඤ්ඤාසේ කීනා ಜಾති මන් දැන් ඉපදීම අවසන් කළා වසිතං බ්‍රහ්මචරියං බමසර විසීම අවසන් කළා කතං කරණීයං කළ යුතු සියල්ල කළා නාපරං ඉත්තත් ආයාති අබ්භඤ්ඤාසේ නිවන වෙනුවෙන් රහත් බව පිණිස මට දැන් කළ යුතු කිසිවක් නැහැ කියලා ඒ ආර්ය ශ්‍රාවකය භික්ෂුව පින්නතුනේ තේරුම් ගන්නවා ඒ රූපේ කරෙහිත් වේදනාව කරෙහිත් මේ ටික කරෙහි පින්නතුනි කලකිරෙනකොට මොන භව උපතද්ද පින්නතුනි ආය සකස් කරන්න හිතෙන්නේ රූපේ ගත්තත් ඒකෙත් කලකිරෙනවා වේදනාව ගත්තත් ඒකෙත් කලකිරෙනවා සංඥාව ගත්තත් ඒකෙත් කලකිරෙනවා ඉතින් කලකිරෙනකොට පින්නතුනි සතුට වෙන්නදී අර තිබුණනේ මේ කායි හදන්න හිතෙන්නේ නමුත් ඒ ඇත්ත පින්නතුනි කලකිරෙනවා අන්න ඒ කලකිරුණට පස්සේ කලකිරුණා කියන නුවණ ඥානීය පින්නතුනි ඇති වෙනවා භාගතුන් වහන්සේ වදාලා මේ අනත්ත ලක්කන සූත්‍ර දේශනාව අවසන් වෙනකොට පින්නතුනි රහතන් වහන්සේලා පස් නමක් පින්නතුනි මේ ලෝකෙට බිහි වුණා. ඒ තමයි පස්වග මහණු. ඒක කිව්වේ රහතුන් බිහි කළ බොහොම ලස්සන සූත්‍රයක් තමයි අනත්ත ලක්කන සූත්‍රය. බුදුරජාන් වහන්සේගේ පළවෙනි දේශනාව ධම්සක් පෙවතුන් සූත්‍රයයි දෙවෙනි දේශනාව අනත්ත ලක්කන සූත්‍ර දේශනාවයි. මේ දේශනාව අපි ඉගෙන ගත්තා. බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සද්ධර්ම ගෞරවයෙන් පින්නතුන් ධර්ම දේශනාව ශ්‍රවණය කළා රැස් කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝදේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමි පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ ගාල්ල කොට්ටබගම මාපලගම වෛද්‍ය මධ්‍යස්ථානයේ පදිංචි එස් අබේසුන්දර මහත්මයා ඒ වාගේ මචල තීක්ෂණ අබේසුන්දර පුතුණුවන් සහ ආචාර්ය මිනෝලි අපොන්සු ලේලිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ඇත්තෝ අද මේ පින්කම සිද්ධ කළේ ධර්ම හුදෙක් ධර්ම දාන මේ පින්කම පිණිසමයි කවුරු හරි කෙනෙක් අකුසලයෙන් මිදලා කුසලයේ පැත්තට යමුණා නම් අපිට ඇති පවෙන් අහක් වෙලා පින හේදුනා නම් අපිට ඇති කියන ඒ උත්තරීතර අදහසින් සිද්ධ කළ උතුම් පින්කම අරමුණ හැටියට තබා ගත්තේ 2020 ජුනි මාසේ දෙවන දින පරලෝක සැපත් වූ විශ්‍රාමලත් හෙද නිලධාරිණී චිත්‍රාමාලිනී ගුණවර්ධන මහාත්මනී ආදරණීය ස්වාමි දියණිය එවාගේම දරුවන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ මේ උතුම් පින් අනුමෝදන් වේවා අපි ප්‍රාර්ථනා කරමු චිත්‍රාමාලිනී ගුණවර්ධන මෞතුමියට මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා අම්මාගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා
අමාම නිවනින්ම නිවි මෑණියු සනසේවා ඒ සාදු 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 කියලා පින් අනුමෝදන් කරමු එවාගෙන් පරලෝක සපත් වූ විශාමලත් විදුහල්පති අබේපාල ගුණවර්ධන මහත්මයාටත් මෑණියන් වන පාඨශාලාචාරිණී එස්කේ පතිරගේ මහත්මණියටත් එවාගේ මින්දූරිස් අබේ සුන්දර මහත්මයාටත් ඉලේ පෙරමාච්චි මේන්ද්‍රා මහත්මිය ඇතුළු පරලෝක සපත් සියලුම සතරගත ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා මේ නම් සඳහන් කළ සියලු දෙනාට විශේෂයෙන් මේ උතුම් පින් ලැබේවා සංසාර දුක් කෙලවරේ ඇත්තෝ අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වා ඒ සාදු 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 කියලා අපි පින් අනුමෝදන් කරමු මේ ධර්ම දේශනාවට පැවැත්වීමට අනුග්‍රහය දැක් වූ සියලු දෙනාටත් සහයෝගය දැක් වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත්තිය ලැබේවා දේශනා විදායකත්වයේ බාරගෙන කටයුතු කළ මාපලගම වෛද්‍ය මධ්‍යස්ථානයේ පදිංචි අබේ සුන්දර මහත්මයාට එවාගේ අචල තීක්ෂණ අබේ සුන්දර පුතුණුවන්ට ආචාර්ය මිනෝලි අපොන්සු එලේලිය ඒ පවුලේ සෑම දෙනාටමත් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා බුද්ධගයා ශුද්ධ භූමියේ වැඩ සිට අපේ මහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ මතදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරන ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා ඒ බව සත්‍යයි ඒ සත්‍යානුභව බලයෙන් පින්වත් සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පන්නීම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා එවාගේම පූජ්‍යපාද අවසරයි මාලිගාවේ ලස්සජි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දිදුල කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටමත් විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරංග පිහිට ආශිර්වාදේ ලැබේවා නිදුක් නිරෝගී සුවය වගේම දීර්ඝායු සම්පන්නියක් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතුව පින්තුණි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා